දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 246 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා දේශපාලන ආර්ථික සමාජීය ආගමික කරුණු අරබයා ජනතාවගේ පැත්තේ සිට ලියන එක තමයි අපේ අරමුණ කියලා නේද? අපේ උත්සාහය ඒක තමයි. අපි ඔය පුංචි ඡන්දයේ කල් දැම්මට එරෙහිව දිගින් දිගටම ලිව්වා. ඒ වගේමයි IMF එක කෝකට තෛලය නොවන වග පෙන්වලා දුන්නා. ඊටාම වැදගත් මාතෘකාවක් උනේ මේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුම බවයි නේද? හුදෙක්ම කෑලි කෑලි අටවමින් පලක් නැතිව මේ කරන සංශෝධන වෙනස් කළ යුතුයි කියලා අපි ටෙලිවැකි කීපයක්ම ලිව්වා. ඉදිරියේදීත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන තවත් ලියන්න සිද්ධ වේවි. දැනට පවතින මේ විධායකයේ සියලු සෙල්ලම් වලට හේතුව JR ගේ මේ ව්‍යවස්ථාව බව ඉතින් ආයි අවිවාදාත්මකයිනේ නේද? හොරකම දූෂණේ වංචාව ගැනත් දිගටම ලිව්වා. හෙටත් ලියන්න වෙනවාමයි. විශේෂයෙන්ම මේ ටෙලිවිෂන් මාධ්‍යවේදීන් තමන්ගේ වෘත්තියේ ඇති ශක්තිමත් බව අමතක කරලා වැඩ කරන බවක් තමයි දක්නට තියෙන්නේ නේද? සංනිවේදන ක්‍රියාවලිය ඇත්තටම ඉන්ද්‍රිය ගෝචරයි. මේ ඉන්ද්‍රිය ගෝචර බව බර්නාඩ් බෙලසන් මෙන්න මෙහෙම අර්ථකථනය කරලා තියෙනවා. ඇසට හා කනට එකවර අමතන රූපවාහිනියේ මතක තබා ගැනීමේ හැකියාව 94% කියලා. ඒ කියන්නේ ඇසට 83%. කනට 111% වශයෙන් තමයි මේ 94 ගණන් හැදෙන්නේ. මොනතරම් බලගත් මාධ්‍යයක්ද නේද? එහෙම බලගත් මාධ්‍යයක් අද බොහෝ වෙලාවට අයාලේ යාම ගැනත් ළඟදිම ටෙලිවැකියක් ලියන්න වෙනවා නේද? දැන් බලමු ඇත්තටම මේ බලගත් ටෙලිවිෂන් මාධ්‍ය අපේ රටේ අනපනත් ගැන, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වගේ දේවල් ගැන නේද, අලුතින් ගේන නීති රීති ගැන කතා කරන්න ප්‍රමාණවත් කාලයක් වෙන් කරනවද කියලා නේද? ඒකට හොඳම උදාහරණේ ඔය PTA එහෙමත් නැත්නම් ත්‍රස්ත මර්ධන පනත නේද? දැන් ඔය අලුතින් සංශෝධනය කරලා ගේන්ටත් හදනවනේ නේද? ඒක ගැසට් කරලා දැන් දවස් 3ක් විතර වෙනවලු. දැන් මේ හෙට දවසේ ඔබටත් මටත් මේවා කෙසේ බලපාවිද කියලා අපි දැනගෙන ඉන්නම ඕනේ. ත්‍රස්තවාදයේ වැළැක්වීම කියූ සැනින් ඉතින් අපේ මතකෙටින් එකපාර ප්‍රබහ කරන්නවනේ නේද? අපි හිතාන ඉන්නේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියූ සැනින්ම මේක එන්නේ මේ ප්‍රබහ කරන ලව මර්ධනය කරන්නට කියලා නේද? උන්දලව කූඩු කරන්නට කියලා ඔහොම තමයි අපි හිතන්නේ. එහෙම හිතලා තමයි අපි මේක දිහා බලන්නේ නේද? PTA හෙවත් ත්‍රස්ත මර්ධන පනත ගෙනාවේ 1979 දී. හොඳේ එදා ඒක ඒ ගෙනාපු අවස්ථාවේ ඒකට කිව්වේ తాවකාලිකයි කියලා. නමුත් දැන් අවුරුදු 44ක් ගෙවි ගිහිල්ලා තියෙනවා. මේ පනත තමයි මං හිතන්නේ ලෝකයේ මේ විදිහට తాවකාලිකයි කියලා අවුරුදු 44ක්ම ක්‍රියාත්මක කරපු පනත. හොඳේ දැන් ওই ආන් ඒකට තමයි ওই අලුතින් සංශෝධන ගෙනල්ලා එක එක විදිහේ ওই අලුත් සෙල්ලමක් දාන්න හදන්නේ. මොකද ජාත්‍යන්තරයේ මේ පනතට විරුද්ධ දයි. ඒ ගැන ඊළඟට ලියන්නම් මේ අලුතෙන් ගේන්න හදන පනත කොයි වගේද කියලා. ඊට ඉස්සෙල්ලා මේ තියෙන පනත දැනන් ඉමුකෝ එක කොච්චර භයානකද කියලා නේද? ඊට පෙර ওই තිබුණු පනත යටතේ කරපුවා දන්නවද නේද? ඒක තමයි වැදගත්. 1979 ඉඳලා. ඒ කියන්නේ මේ ත්‍රස්ත මර්ධන පනත ක්‍රියාත්මක වූ දා සිට කරපුවා. ඒක ගැන අපි දැනන් ඉන්න ඕනේ. හොඳේ මුලින්ම කියන්නද? පුදුම වෙන්න එපා. මේ පනත, ඒ කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වූ 1979 ඉඳලා අද වෙනකන් කී දෙනෙකු අත්අඩංගුවට ගත්තද? කී දෙනෙකු මේ පනත යටතේ රඳවගෙන ඉන්නවද? කොපමණ කාලයක් සිරගත කරලා ඉන්නවද? මේ ගැන සම්පූර්ණ සවිස්තර සංඛ්‍යාලේඛන සහිත වාර්තාවක් තාම නැහැ. දේ මානව හිමිකම් ක්‍රියාදරයින් පමණක් නෙවෙයි නීතිඥින්ටවත් හරියට මේක හොයාගන්න බෑ. හැබැයි එකක් මතක් කරන්න ඕනේ, අත්අඩංගුවේ සිටින බහුතරයක් LTTE, ඒ කියන්නේ දෙමළ ජාතිකයින්. හරිද? සමහරු ඉන්න අවුරුදු 15-16 හිරේ. විශේෂයෙන් අපේ රටේ මේ සමහර පනත් ගැන කතා කරනකොට මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හරි පුදුම පනතක්. මේ පනත මේ ත්‍රස්තවාදියාව පෙන්නලා ඕනම කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හරිද? හරියට අර අපේ මේ ගැමි ව්‍යවහාරයේ තියෙනවනේ නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ කියලා නේද? ආන් එහෙම පනතක් මේක. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තේරුම් ගන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම. ඒක තේරුම් ගන්න පුළුවන් අපූර්ව කෙටි කතාවක් තියෙනවා. අලුතෙන් එන්ට හදන පනතත් මෙන්න මේ කෙටි කතාව ඇතුලේ තේරුම් ගන්න පුළුවන්. ඒ පනත ගැනත් වෙනම ලියනවා. හොඳේ ඉදිරි දවසකදී. මේ කෙටි කතාව තමයි ගේබ්‍රියෙල් ගාෂියාගේ I only came to use the phone කියන කතාව. ඒ කියන්නේ මම ආවේ අනේ මේ ටෙලිෆෝනිය පාවිච්චි කරන්න විතරයි කියන කෙටි කතාව. හරිද?
මේ කෙටි කතාවේ කතා නායිකාවට වෙච්චි දේ මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න අයටත් වෙන දෙත් එක හා සමානයි. හොඳේ ඔය දැන් අලුතෙන් ගැසට් කරලා තියෙන එකත් එක්කමයි. හොඳේ ඒකත් එක්කම දැන් අපි බලමුද මේ පනත ක්‍රියාත්මක වුණොත් ඇත්තටම අර I only came to use the phone කතාවේ එන ප්‍රධාන චරිතයට වෙච්චි දේම වෙනවා කිව්වනේ. මොකද්ද කියලා බලමුද. මේ කතාවේ කතා නායිකාවගේ නම මරියා. ස්පාඤ්ඤයේ ජීවත් වුණු මෙක්සිකානු කතක්. එහෙම තමයි මේ කෙටි කතාවේ එන්නේ. ඇය පාළු මාර්ගයක අතරමං වෙනවා. ඒ මේ මහා නාකපන වැස්සක් වෙලාවේ මේ මරියාගේ වාහනය පාර අයිනි කැඩෙනවා. මේක පාළු පාරක්. වාහනයක් ඉඳලා හිටලවත් යන්නේ නැහැ. ඇයට මේ දැන් තම ස්වාමි පුරුෂට දුරකතන ඇමතුමක් ගන්න ඕනේ. හැබැයි දැන් මේ අද වගේ මේ ජංගම දුරකතන නැහැ. ඒ නිසා කොහේ හෝ තැනකට යන්න ඕනේ. මාරියා දැන් මහ වැස්සේ තෙමීගෙන කල්පනා කරනවා. ওই වෙලාවේ මාරියා ළඟින් යනවා යන්න එනවා. යනවා නෙමෙයි යන්න එනවා බස් රථයක්. ඒක නතර කරනවා. ඒ බස් රථයට මේ හොඳටම තෙමිලා ඉන්න මාරියාට ගොඩ වෙන්න කියලා කියනවා. ඇය ගොඩ වෙනවා. ඒ ගොඩ වුණාම ඇයට මේ ජර්සි එකක් එහෙම නැත්නම් අර මේ තෙමිලා ඉන්න නිසා පොරෝ ගන්න මේවා සීතල රටවල් කියලා හිතමු කොනේද පොරෝ ගන්න කබායකුත් හම්බෙනවා. දැන් මේ ඇය නැගපු බස් රථේ හරි වැදගත්. ඒක මානසික රෝගීන් රෝහලකට රැගෙන යන බස් රථයක්. ඇයට පොරෝ ගන්නට දුන්න කබාය මානසික රෝගියෙකු යනුවෙන් හඳුනා ගැනීම සඳහා වන කබායක්. ටී-ෂර්ට් එකක් කියලා හිතමුකෝ. ආන් එහෙම එකක්. දැන් ඉතින් මේ බස් රථයේ මානසික රෝහල ළඟටම යනවා. දැන් මරියා බහින්න එපාය බැහැලා දැන් මරියාට ඕනේ දුරකථන ඇමතුමක් අරන් ස්වාමියාට කියන්න. මේන් මම මෙතනට ඇවිල්ලා ඉන්නවා මගේ වාහනේ කැඩුනා කියලා නේද? දැන් ඇයට දුරකථන ඇමතුමක් ගන්න මේ බස් රථයෙන් බැහැලා රෝහල ඇතුළට යන්න දෙන්නේ නැහැ. රෝහල් කාර්ය මණ්ඩලය ඇයව රෝහලට බලහත්කාරයෙන් ඇතුල් කරනවා. කවුරු හැටියටද? මානසික රෝගියෙකු කියලා. අන්තිමට සියලු දෙනාම එකතු වෙලා පුදුමේ කියන්නේ ඇගේ ස්වාමි පුරුෂයත් දැන් අන්තිමට ඇය වලන්ට ආවා කියන්නකෝ. ඈ අන්තිමට හැමෝම කියනවා ඇය මානසික රෝගියෙක් කියලා. ඒ තමයි ගේබ්‍රියල් ගාෂියාගේ I only came to use the phone කෙටි කතාව. මේ ත්‍රස්ත පනතත් අර මානසික කෝඩ් බෑය වගේ තමයි. හොඳට මතක තියාගන්න. හරිද? ඔව්. මේ පාලක පැලැන්තිය ඒක අපේ ඇඟට දැම්මට පස්සේ ඉතින් සදාකාලිකයි. අපිට ඉතින් ආයේ උන් කියන විදිහට හිරේ ඇතුලේ ජීවත් වෙන්න වේවි. එහෙම කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඉදිරි ටෙලිවැකිවලදී මේ අලුතින් ගේන්ට හදන පනත ගැන අපි කතා කරමු.